සාමාන්‍ය විවහාරයේදී පොතුකබර ලෙස හඳුන්වන මේ රෝගය අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කිටිබ ලෙස හඳුන්වනවා. අපි මේ රෝගයේ රෝග ලක්ෂණ සලකා බැලුවොත් හැම මතු පිට අඩුම වැනි මණ්ඩලාකාර ලප ඇති වෙලා ඒ ලපවල කුඩුමෙන් කුඩා සම් කොටස් ගැලවී යාම මුල් කාලයේදී සිදු වෙනවා. කාලයක් ගත වෙන විට මේ හම් කොටස් මැරුණු සෛල හැම ස්තර විදිහට ඉහළට බැඳිලා පරණ තුවාලයක කබුල්ල ගැලවෙන ආකාරයට සම කැබලි වශයෙන් ගැලවිලා ඉවත් වෙනවා. ඒ වගේම හිසේ ආරම්භ වුණොත් බොහෝ විට මුල් අවස්ථාවේදී මේ හිස්සොරි වගේ දක්නට ලැබෙනවා. කාලයක් ගත වෙන විට අපි කලින් සඳහන් කරපු ආකාරයේ රෝග ලක්ෂණ හිසේ දක්නට ලැබෙනවා. මේ රෝගයේ හිසේ පරණ වන විට තද්දටම හැම කබුළු බැඳීම දකින්න ලැබෙනවා. ඒ වගේම මේ රෝගය නියපොතු ආශ්‍රිතව ආරම්භ වෙන අවස්ථාත් තියෙනවා. ඒ අවස්ථාවලදී නියපොතු දිරා යාම නියපොතු ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ ඇතිවීම සිදු වෙනවා. මේ රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් එක එක පුද්ගලයාගේ ප්‍රകൃතිය අනුව වෙනස් වෙන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. අපි හිතුවොත් වාත අධික ශරීරයක් තියෙන පුද්ගලයෙකුට මේ රෝගේ වැළඳුණාම ඔහුගේ ශරීරයේ මේ ලප ඇති තැන්වල හැම ඉතාම වියලි රළු බවක් දකින්න ලැබෙනවා. ඒ වගේම ඉදි කටු වලින් අනින්නාක් වැනි වේදනාවක් ශරීරයේ තද ගතියක් වගේ දකින්න ලැබෙනවා. හිත අධික ශරීරයක් තියෙන පුද්ගලයෙකුට මේ රෝගේ වැළඳුණාම ඔහුගේ හැම මේ ලප ඇති තැන්වල ලප රතු පාට වෙලා උඩට ඉලිප්පිලා දකින්න ලැබෙනවා. ඒ වගේම ශරීරයේ ඉතාම උෂ්ණ අධිකයි. සමහර වෙලාවට දුගඳ හැමීමක් සිදු වෙනවා. ඒ වගේම කප අධික, ඒ කියන්නේ සෙම අධික ප්‍රകൃතියක් තියෙන ශරීරයක් ඇති පුද්ගලයෙකුට මේ රෝගේ වැළඳුණාම මේ ලපවල නිතරම කසන ගතියක් ඇති වෙනවා. ශ්‍රාව ගැනීමක් වැනි ලක්ෂණත් ඇති වෙන අවස්ථා තියෙනවා. මේ රෝගය ඇති වෙන්න බලපාන හේතු ගැන කතා කරොත් අපිට බොහෝ විට දකින්න ලැබෙනවා කුඩා කාලයේ සිට තදබල සෙම් රෝග තිබුණ පවුල්වල අයටත් සෙම් රෝග පිළිබඳ ඉතිහාසයක් තියෙන පවුල්වල අයටත් මේ රෝගය වැළඳීමට වැඩි අවධානමක් තිබෙන බව. මේ රෝගය නිසි ප්‍රතිකාර නොයොදා කල්ගත වූ විට මේ හේතුවෙන් අතුරු ආබාධ ඇති වෙනවා. සාමාන්‍යයෙන් අතුරු ආබාධ හටගන්න අවුරුදු 5කට වඩා රෝගයේ ශරීරයේ තිබීමෙන් රෝගය ධාතුගත වීම නිසා තමයි සාමාන්‍යයෙන් අතුරු ආබාධ හටගන්නේ. ඒ වුණත් රෝගයට ශරීර අභ්‍යන්තරයේ නිසි ප්‍රතිකාරයක් යොදන්නේ නැතුව ආලේප වර්ග පමණක් යොදලා රෝගය යටපත් කරගෙන ඉඳියොත් මේ අතුරු ආබාධ ඇති වෙන්න ගත වෙන කාලය ඉක්මන් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රෝගයේ හේතුවෙන් බොහොමයක් අතුරු ආබාධ හට ගන්නවා. ඒ අතරින් නියපොතු දිරා යාම, හිසකෙස් පැසීම, අකලට හිසකෙස් හැලීම, නිින්ද නොයාම, නිතර කේන්ති යාම, නොරිස්සුම, සමහර අවස්ථාවල දියවැඩියා වැනි රෝගත් ඇති වෙනවා. ඒ වගේම මේ රෝගයෙන් ඇතිවන ප්‍රධානම අතුරු ආබාධය තමයි සන්ධිගත වාත රෝග තත්ත්වය. මෙය සොරයිටික් ආතරයිටිස් යනුවෙන් හඳුන්වනවා. මේ රෝග තත්ත්වය ඇති වෙනකොට මුල් අවස්ථාවේදී කුඩා සන්ධි ආශ්‍රිතව සුළු වේදනාවල්, ඉදිමුම්, හිරිවැටීම් වැනි තත්ත්ව ඇති වෙනවා. කල්ගත වන විට මේ රෝග ලක්ෂණ ලොකු සන්ධි වලටත් පැතිරෙනවා. ඒ වගේම රෝගය අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් දීර්ඝ කාලයක් නිසි ප්‍රතිකාරයක් නැතුව තිබුණොත් මේ සන්ධිවලට ඇතිවෙන රෝග තත්ත්ව කල්ගත වීම නිසා බොහෝ විට කුඩා සන්ධි ඇදවීම අපිට දකින්න ලැබෙනවා. මේ සොරයිසිස් රෝගයට සමාන රෝග ලක්ෂණ තියෙන තව රෝග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ රෝග දෙක අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී පාමා, විචර්චිකා යන නම් වලින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් එක්සීමා, වීපින් එක්සීමා ලෙස හඳුන්වන රෝග දෙක. මේ රෝග දෙකත් සොරයිසිස් රෝගයත් එකිනෙකට සමාන රෝග ලක්ෂණ පෙන්වනවා. ඒ වුණත් පළපුරුදු වෛද්‍යවරයෙකුට මේ රෝග තුන එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි චිකිත්සා කර්මයේදී මේ රෝගවලදී ඒවට වෙනස් චිකිත්සා ක්‍රම යොදා ගන්නවා. මේ රෝගය සඳහා අපි විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ වර්ග නිපදවනවා. මේ ඖෂධ
අපේ පාරම්පරික දැනුමෙන් ලබාගත් විශේෂිත ඖෂධ වට්ටෝරු සහ මේ රෝගීන් ආශ්‍රිතව දීර්ඝ කාලයක් ලැබුණු අත්දැකීම් යොදාගෙන නිපදවනු ලබනවා. ඒ වගේම මේ ඖෂධ නිසා කිසිසේත්ම වෙනත් අතුරු ආබාධ හටගන්නේ නැහැ. ඒ වගේම මේ රෝගය සුවපත් වුණාට පස්සේ වෙනත් රෝගයක් හට ගැනීමට හෝ වෙනත් කිසිදු අතුරු ආබාධයක් ඇතිවීමට මේ ඖෂධ වර්ග බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර අය ආයුර්වේද ඖෂධ දේශීය ඖෂධ වලට බය වෙනවා, ඒවා තමන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියවලට හානි කරයි කියලා හිතනවා. ඒසේ සිදුවන කිසිම ඖෂධයක් මේ බෙහෙත් වලට අඩංගු වෙන්නේ නැහැ. සාමාන්‍ය ස්වභාවික ඖෂධ වර්ග පමණයි අපි මේ බෙහෙත් වලට යොදාගන්නේ. මේ රෝගය සුවපත් කිරීමට ගත වෙන කාල සීමාව රෝගී පරීක්ෂා කිරීමෙන් පසුව ආසන්න වශයෙන් අපිට කිව හැකි මේ වගේ කාලයක් ඔබ මේ රෝගයට ප්‍රතිකාර ගන්න ඕනේ කියලා. මොකද අපි මේ රෝගයට ප්‍රතිකාර යෙදීමේදී මුලින්ම විරේචන කර්මයක් කරලා ශරීරයේ දොස් සමනය කිරීම තමයි කරන්නේ. මොකද අපි සලකන විදිහට ශරීරයේ යම්කිසි දෝෂයක් හෝ කිහිපයක් කිපීම මගින් තමයි මේ රෝගය ඇති වෙන්නේ. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණත් වෙනස් වෙනවා. ඒ තත්ත්වය බලලා අපි රෝගියා පරීක්ෂා කරලා කොයිතරම් කාලයක් බෙහෙත් කරන්න ඕනේද කියන එක ගැන සඳහන් කරනවා. අහිතකර ආහාර ගැන කතා කරොත් විශේෂයෙන් මේ රෝගයට දුම්පානය අහිතකරයි. ආහාර පාන වශයෙන් සාමාන්‍යයෙන් අපි දන්න උෂ්ණාධික ආහාර පාන, අච්චාරු, අන්නාසි, බලමාළු, ඉස්සදැල්ලෝ වැනි ආහාර පාන, නිතර ආහාරයට ගැනීම, රාත්‍රී නිදිවැරීම, දවල් නිදා ගැනීම, දිගින් දිගටම මේ වගේ හේතු යෙදුනහම ඒ හේතුවලිනුත් මේ රෝගය ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ රෝගීන් සම්බන්ධයෙන් අපිට සමාජයට දිය යුතු වැදගත්ම පණිවිඩය තමයි මේ රෝගය ස්පර්ශ වීමෙන් හෝ සමීප සම්බන්ධතාවයකින් හෝ තවත් පුද්ගලයකට බෝවීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම නිසි මානසික සමබරතාවයක් පවත්වා ගැනීම මේ රෝගීන්ට ඉතාම වැදගත්. ඒ නිසා තමන්ගේ නිවසේ මෙවන් රෝගියෙක් ඉන්නවා නම් ඔහුව බොහොම ආදරෙන් කරුණාවෙන් රැකබලා ගැනීම ඉතාම හොඳයි.